ඉරාන ජනාධිපති ආචාර්ය ඒබ්‍රහම් රයිසක මණ්ඩලයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දෙවියාමත් අනුතුරුව ඒබ්‍රහම් රයිසකගේ හඳුනාගත්ත මලසිරුර මේ වෙනට එරට ආරක්ෂක බලධාරීන් විසින් හඳුනාගෙන තිබෙනවා. මිය ගියපු ඒබ්‍රහම් රයිසි ඊශ්‍රායලය හා සම්බන්ධව වැදගත් තීන්දුවක් රසත්ගත් පුද්ගලයෙක්. ඉරාන හිටපු ජනාධිපති ඒබ්‍රහම් රයිසි දැඩි මතධාරී පෝච්චකෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඔව්, ඉරානයේ ආධ්‍යාත්මික නායක ලෙස සැලකෙන අයතුල්ලා අල් ඛාමෙනීට ඉතාම ලැදි පුද්ගලයෙක් වශයෙන් ප්‍රකටයි. රයිසි 2021 වසරේදී ඉරාන ජනාධිපතිවරයා විදිහට තේරීපත් වුණු අතරම ඉරානයේ සෑම ප්‍රදේශයකම දැඩි මතධාරීන්ගේ පාලනයට උනන්දු කරගත්තා. රයිසි 2017දී කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට ඉරාන ජනාධිපතිවරණ ඉල්ලීමත් වූ අතරම නමුත් ඔහුට එහිදී ලැබුණේ 138ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඒ කලදී තවත් පූජකයෙකු ලෙස කටයුතු කරපු රහෝනිට 152ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. නමුත් ඉන් අදයරමත් නොවුණු රයිසිට 2021 ජනාධිපතිවරණයේදී 162ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබුණා. රයිසි ඉරානය ලබා ගන්නා විට විවිධ ප්‍රශ්න හමුවේ ඉරානයේ මුදී සිටියා. විශේෂයෙන්ම ඉරානයේ ආර්ථික ගැටලු, කලාපීය වශයෙන් එල්ලුණු තර්ජන වගේම නෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා බිඳවැටීමෙන් තිබුණු අයුද්ධයක තමයි රයිසිගේ පාලනය ආරම්භ වුණේ. ඔහු බලයට පැමිණ වසරක් ගතවන්නට මත්තෙන් ඉරානයේ පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිරී ගියා. එම උද්ඝෝෂණ රාජ්‍ය බලය යොදා මැඩපැවැත්වීමට රයිසි කටයුතු කළා. ඊශ්‍රායලයේ හමාස් ඊශ්‍රායලයේ හස්බුල්ලා ගැටුම්වලදී ඉරානය සහය ලැබෙන්නේ ඊශ්‍රායල විරෝධී පාර්ශ්වයන් සඳහා යන ලෝක නාවික කටයුතු සඳහා ඉස්සරදයක් වී තිබූ හුතී කරලකරුවන්ගේද ප්‍රධාන සහායකයා බවට ඉරානය පත් වුණා. රයිසි එම තත්ත්වයන් තවත් ප්‍රවර්ධනය කළා. එබැවින් බටීර් ලෝකය ඔහුට වැඩිය ප්‍රිය කරේ නැහැ. ඉරානය සහ ඊශ්‍රායල අතර පවතින සෙවනෙල යුද්ධය එළිපිටම සිදු වුණේ රයිසිගේ රාජ්‍යපාලන කාලය තුලයි. රයිසිගේ මේ ව්‍යෝහය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ඊශ්‍රායලයේ ආධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා අල් ඛමේනී මෙලෙස ප්‍රකාශ කරනවා. ඉරාන ජනාධිපති ඒබ්‍රහම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල් ප්‍රහාරයකින් සිදුවන බවට තමන් විශ්වාස කරන බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඔහු මෙසේ ප්‍රකාශ කරන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස හෙලිකොප්ටර අන්තරේ මිය ගිය බවට ඉරාන විදේශ අමාත්‍යාංශය විසින් නිල නිවේදනයක් නිවේදනය කරමින් සඳහන් කර තිබුණා. මේ අතරම එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන මොහමඩ් මොග්බාර් රටේ වැඩමවන ජනාධිපතිවරයා විදියට අයතුල්ලා අල් ඛමේනී විසින් මේ මොහොතේදී පත් කර තිබෙනවා. අලුත් වන උණුසුම් වන මැද පෙරදිග අලුත්ම දේවල් ඉක්මනින්ම දැනගන්න වර්ල්ඩ් ට්‍රෙන්ඩ් සමග රැඳී සිටින්න.